ප්ලේන්ටි දෙක හදනකම් වඩේ කෑව අපි. ඔය අතරේ මට වඩේගේ තිබිලා මිරිස් කෑල්ලක් හැපුණේ. ඇස් දෙකෙන් කඳුළු පනිද්දිමයි. මං ටැප් එකෙන් කොච්චර වතුර බිව්වත් ඒ සැරණක් නැති වුණේ නෑ. ආ නංගිය මේ තේක් බොන්න. එහෙම කියලා ඩහිරෝය මගේ අතේ තේ එකක් තිබ්බා. මමත් ඒකෙන් උගුරු දෙකක් විතර බිව්වා. තිබ්බ දැවිල්ලට. ඒක බීලා මේස උඩින් තියනවත් එක්කම එතනට ආවේ හර්ෂ අයියා. මචං ලහිරෝ කොඹල තේ බිව්වද? ඔව් බං බිව්වා. අන්න මේ තේ එක. දැන් නිවිලත් ඇති. හර්ෂ තේ එක ගත්ත ගමන් උගුරක් බිව්වා. කවුද බං මේකෙන් බිව්වේ? මං පොනකන් උඹලා එකෙක්වත් කිව්වේ නැහැ. උඹලා දන්නවනේ මං ආස නැහැ කියලා මේ වගේ වැඩවලට. අඩෝ සෝරි බං. සෝරි. කවුද බිව්වේ කියපන් ලහිරුවා. හැමෝම මගේ දිහා බලන් හිටියා. ලෝකේ තියෙන ලොකුම වරදකලේ මං වගේ. හැමෝම මගේ දිහා බලන්. මං බයටම මූණ බිමට හරවගත්තා. කොයි වෙලේ හරි හර්ෂ අයියා මට ඇවිත් බනීද කියලා හිතාගන්න බැරි වුණ නිසාමයි මං බිමට මූණ හරවගත්තේ. ඊටත් වඩා මගේ ඇස්වල කඳුළු. මේ ඔයි කුමාරි හාමි, තමස මොන හයිය කරන්දෝයි මගේ තේක බිව්වේ? තමස මේ පළවෙනි දවස නෙවේ. හිතන්න එපා හැමදාම මං ඉවසයි කියලා. එහෙම කියනවත් එක්කම හර්ෂ අයියා තේ එක මගේ කකුල් දෙක ඉස්සරහාම හැලුවා. අනේ දෙගනේ මං කරපු වරදක් නෙමේ නෙමේ. මචං හර්ෂ ඔබ කටවහපන් ලහිරුවා. මෙයා අපා මමයි තේ එක දුන්නේ. මට උඹට කියන්න බැරි වුණා ඒක මෙයා බිව්වා කියලා. පොඩි දෙයකටනේ බං ඔහොම කේන්ති ගන්න එපා හර්ෂයා. උඹට උඹේ යාළුවට වඩා මුන්ද බං වටෙන්නේ. උඹේ මගේ යාළුවගන් අදින් ඉවරයි. උඹ හිතාමතාමයි මෙහෙම කළේ. අවුරුදු 9ක පමණ සහෝදරකමක්. එච්චර ඉක්මනට ඉවර වෙයි කියලා මං එදා හිතුවේ නෑ. හර්ෂ කියන්නේ කියන දේ අහන කෙනෙක් නෙමෙයි. ඒ වගේම කෙල්ලෙක් දිහා බලන කෙනෙක් නෙමෙයි. ඊටත් වඩා යාගේ තියෙන්නේ පුදුම ආඩම්බරකමක්. එයා උපතින්ම පොසත් පවුලක කෙනෙක්. ලයිරෝ අයියා හිතේ දුකටද කොහෙදෝ කියෝගෙන යනවා ඉවරයක් නැතුව. අනේ නංගියෝ මට සමා වෙන්න. මං හිතුවේ නෑ ඌට ඔච්චර කේන්තියයි කියලා. දුප්පත් අපිට උන් වගේ සල්ලිකාරයෝ ළඟ පෑහෙන්න බෑ. ඒක අද හොඳට තේරුණා. මට එහෙනම් කොච්චර සල්ලි තියද? මේ යන මං කවුද කියලා ඇත්තටම දන්නවනම් හර්ෂ වගේ ඔලුව ඉදිමෝ ගන්න මට ඕනේ නෑ. අනේ එහෙම කියන්න එපා අයියේ. අපිට වත් එක්ක තරහක් නෑ. ප්ලීස් ඔහොම හිතන්න එපා. අපි පුළුවන් තරම් ලහිරු අයියාගේ හිත හදලා අනිත් අයියලාටත් යන්නම් කියලා ක්ලාස් එකට ආවා. මායි නදී කොරිඩෝ වෙනකොට උනේ අපි හිතේවත් නැති දෙයක්. ආ මේ එන්නේ දැන් සතුටුද? අයියක් මේ තරහින් තමසෙලා ලහිරුවයි හර්ෂවයි තරහ කළා. දැන් මොකද හන්නේ? අපි මුකුත් කළේ නෑ දසුනියක්කේ. මේ තමුන් එකක් මතක තියාගන්නවා. එදත් මගෙන් බේරුණා. මේ වැඩේට නම් මං තමසිට කරන්න හොඳ වැඩක්. අයියෝ බන් දසුනි, මොකද මේ කෙල්ලෝ දෙන්නට බයිනේ. උඹටත් හර්ෂට වඩා මුංව ලොකු වුණාද ලහිරු? නංගිවල යන ක්ලාස් එකට. මෙයාට ඉතින් හර්ෂට ඉදිකට්ටක් ඇනුනා ත්‍රිදෙනවනේ. අනේ ලහිරු මේ ඔයත් මගේ මොනවත් අහගන්න එපා. එයාලා රණ්ඩු වෙන්නේ නැති. අපි දෙන්න හිමිහිට එතනින් ආවා. අම්මෝ බං හර්ෂ අයියා හොඳ දසුනේ. දසුනි හර්ෂගේ කවුද ඔච්චර පුපුරන්නේ? ඉස්කෝලේ ළමයි හිතන් ඉන්නේ එයාලා යාළුවයි කියලා. ඒත් හර්ෂ අයියා නම් එයා වැඩේ ගණන් ගන්නේ නැහැ. ක්ලාස් එකේ හැමෝම වගේ ග්‍රවුන්ඩ් එකේ හිටම නිසා අපි දෙන්න ග්‍රවුන්ඩ් එකට යන්න ආවා. අතර මගදී අපි ලයිබ්‍රරි යන්න හිතුවා. අපි දෙන්න ලයිබ්‍රියට යනවත් එක්කම එතන කෙළවරේ මේසේ හිටි හර්ෂ අයියා තනියම පොතක් කියව කියව. අපිට පොත් තෝරගෙන යා ඉන්න මේසෙම ඉඳ ගන්න ඕන. ඒ වෙනකොට හැම මේසෙකම වගේ ළමයි පිරිලා නිසා මං හර්ෂ අයියාගේ ඉස්සරහින් ඉඳගත්තා. ඉඳ ගන්නකොට මන් දිහා රවල බලලා ආයමත් එයා පොත කියවන්න පටන් ගත්තා. හරියට අපායේ කට ඉස්සරහට ගිහින් දිව්‍ය ලෝක ගැන කියෝ කතා කියවනවා වගේ. ඇයියකෝ මුණ පේන ගානේ රවනවා. නදී අපි පොත් දෙක අරන් ගිහින් කියවුම්ද? එහෙම කියලා පොත් අස්සම් කරන් අපි එළියට ආවා. ඒත් එක්කම හර්ෂ අයියත් එළියට ආවා. හර්ෂ අයියගේ අතින් පොත වැටුණා. මං ඒක අහුලා දෙනකොට මගේ පොත වැටුණා. කොහොම හරි අපි ඒක අහුලලා දීලා ඉද්දිම නංගි තෑන්ක්ස් කියනවා කියන වැහුණා. මං හිතුවේ නෑ එයා කතා කරාවි කියලා. මමත් හිනා වෙලාම නන්දීගේ අතින් අල්ලන් ක්ලාස් එකට ආවා. සතියක් ගිහින් ගත්ත පොත් පාඩ දෙන්න අපි දෙන්න උදේම ගිහී ලයිබ්‍රියකට. මේ දවස්වල ස්පෝට් මීට් නිසා කරදරයක් නැහැ. ලයිබ්‍රියන්න පුළුවන්.
අපි පොත බාර දෙන්න යනකොට ලයිබ්‍රේක දිහායින් ඇහුනේ කාටදෝ මන්ද බනින කටහඬක්. සැකයක් නෑ ඒ හර්ෂයයට. ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් නේද? එහෙම වෙලා තොහමදලා මේව හැසිරෙන්නේ කිසිම වගකීමක් නෑ. මං අදම විනය බාර කමිටුවට කම්ප්ලේන් කරනවා. පොතේ කාඩ් එක මාරු කරලා පොත් මිසින් කරන්නද හදන්නේ? අනිත් ළමයිට ආදර්ශයක් වෙන්න නේද තමුන් හැසිරෙන්න ඕනේ. ලයිබ්‍රේකේ මැඩම් ඇයි මේ තරම් බනින්? මිස් තනුජ, මේ අංකලියා ගැන මෙයාව රෙඩ් කාඩ් එකට දාන්න. ආයෙ පොත් ගන්න බැරි වෙන්න. 1980. මං නිකමට වගේ මගේ පොත අරන් බැලුවා. අයියෝ මගේ පොත ඇස්සේ ඒ අංකේ තියෙන කාඩ් එක. මං නදී ගතරලා ලයිබ්‍රේකට දුවගෙන ගියා. අනේ මිස්, මිස් එහෙම කරන්න එපා. වැරදීමක් වුණේ. මගේ අතින් කාඩ් දෙක මාරු වුණා. ඒ ගමන සාක්ෂියටත් කට්ටිය එක්කන් ආවද? හරි ෂොක්. හෙඩ්ෆි බෙට් හැසිරෙන විදිහ. නෑ නෑ මිස්, එදා පොත් අරන් යනකොට ඇඟේ හැප්පිලා පොත් දෙකම බිම වැටුණා. අහුලලා කාඩ් දෙක දාගන්නකොට මාරු වෙලා. අනේ මිස්, හර්ෂයිය වැරදි නෑ. මගේ අතින් ඒක උනේ. හර්ෂ නම් මහ පුදුම කොල්ලෙක්. එයාට බේරෙන්නවත් ඒ මිස් බයින් එක නතර කරගන්නවත් ඕනේ නෑ. මිස් බයිනවා එයා බලන් ඉන්න. ඕන එකක් කරගන්නවා කියලා එයා ඔහේ ඉන්නවා. කෝ බලන්න දෙන්න මෙහෙට පොත්ත තනුජ. ඕක රෙඩ් කාඩ් එකට දාන්න එපා. පොත්වල කාඩ් මාරු වෙලා. ඕකේ මිස්. හර්ෂ ආයේ වැඩක් කරනකොට සීකල්පනාවෙන් වැඩක් කරනවා. දැන් යනවා මෙතනින්. ඔය ළමයන් ටිකක් බලන්න තිබ්බ පොත කියවනකොට. අනේ මිස් සමා වෙන්න. හරි මුතා දැන් යන්න. මං එළියට යනකොටම හර්ෂයිය සියඹල ගහ යට බලන් හිටියා. හරියට මං එනකම් බලන් ඉන්නවා වගේ. මුකුත්ම තේරුම් ගන්න බැරුව නදීත් මගේ පස්සෙන් ආවා. මමත් වෙන දෙයක් විච්චාවේ කියලා හර්ෂයිය ඉන්න තැනටම ගියා. ඒ රතු විච්චස් දකිනකොට මගේ හදවත 100 ගානට විතර ගැහෙන්න ගත්තා. මන්නම් හිතුවා මට දැන් ගහයි දැන් ගහයි කියලා. ඔ ෂිට්, බලන තමස කරපු වැඩේ. තව පොඩ්ඩේ මගේ බැජ් එකට නේද කෙලවෙන්නේ? තමසගේ මොලේ හොඳ නැද්ද? අනේ අයියේ, එදා කාඩ් දෙකම අහුලලා ඔයානේ දුන්නේ. මට කෑ ගහන්නේ ඇයි? තමස දැනගන්න එපැයි. ඒක බලලා අරන් යන්න. ගොනා වගේ දාගෙන ගියේ. එතකොට එයත් ගොනා වගේ දාගෙන ගියේ. එයත් දැනගන්න එපැයි බලලා දාගන්න. මොනාද තමස මුමුණන්නේ? කියන දෙයක් ඇහෙන්න කියනවා. ඇයි මට මතුරුනාද තමසේ? යනවා මෙතනින්. ආයෙනම් තමසේ මගේ මොනාට හරි සම්බන්ධ වුණොත් ඉතුරු කරන්නේ නැහැ. දැනගන්නවා. යනවා මෙතනින්. මං ඇස්සල කඳුළු පුරවගෙන එතනින් ආවා. මොකද්ද බං උනේ? හැමදාම ඔබ හර්ෂයි එක්ක වලිගක් දාගෙන මෙතන නහයෙන් අඬනවා. මොකුත් නෑ. අපි යමු ක්ලාස් එකට. ක්ලාස් එකට ගිහින් මං ඔළුව තියා දුක ඉවර වෙනකම් ඇඬුවා. එනකම් මං හැමදේම නදීට කියපු නිසා මට අඬන්න දීලා මගේ ඔළුවත් අත ගගා හිටියා. එතකොට මල්ලි කෙනෙක් ක්ලාස් එකට ඇවිත් කිව්වා මියුසික් කරන ළමයිට මියුසික් රූම් එකට එන්න කිව්වා කියලා. මම කඳුළු පියදගෙන නදියත් එක්ක මියුසික් රූම් එකට ගියා. තව ළමයි ගොඩක් පිරීලා හිටියා. මේ එන්න කියලා තියෙන්නේ ස්පෝර්ට් මීට් එක දවසට පාසල් ගීතේ ජාතික ගීතේ කියන ළමයි තෝරගන්න. අපි දෙන්නත් පෝලිමේ හිටියා. අරින්නේ ධනුෂ්ක සර් නේද බං? ඔව් ඔව්, එයා තමයි. ඔන්න ඊළඟට මගේ වාරේ. ආ තරු, මියුසික්ද කරන්නේ? ඔව් සර්. කියන්නක බලන්න එහෙනම් සින්දුවක්. වොයිස් එක බලන්නත් එක්ක මම ශෂිකා නිසංසලා මහත්මියගේ ගීතයක් ගැයීමට හඬ අවදි කරා. පාරමිතාන පුරමු අපි දෙදෙනා මතු මතු සංසාරේ පාන සිනාසුළඟට මුසු කරමු හමු වෙන හැම වාරේ. සංගීත කාමරේ බිත්ති ගිගුම් දෙන්න වගේ මගේ කටහඬ රැව් දුන්නා. හැම කෙනාම භාවනාවක් වගේ සින්දු අහන් ඉන්නවා. මම සින්දු අවසන් වෙනකම්ම ගායනා කළා. තරුවේට ප්‍රැක්ටිස් එන්න උදේ 7 වෙනකොට. හරි සර්, මම යන්නම් කියලා මමයි නදී එළියට ආවා. ඒ වෙනකොට ඉන්ටර්වල් එකට බෙල් කරලා තිබ්බේ. අපි දෙන්න අත් හොදගෙනම පන්තියට යන්න කොරිඩෝව දිගේ ගියා. අපේ පන්තිවලට හර්ෂයියලාගේ පන්ති පහු කරන් යන්න ඕනේ. මමයි නදී එතනින් යනකොටම හර්ෂයිය හයියෙන් බණින පටන් ගත්තා. දසුනි මං තමසිට කියලා තියෙනවා. ඇහත් වෙලා ඉන්නවහලු. තමසි පොඩි කාලේ ඉඳන් යාළුවෝ බව ඇත්ත. එහෙමයි කියලා තමසි මගේ ගෑණි වගේ හැම මගුලටම අත දාන්න එන්න එපා යකෝ. පාඩුවෙ ඉන්න දෙන්න කියලා මං තමසිට කිව්වනේ. මට කන්න බෑ. එහෙම කියලා කෑම් පෙට්ටියත් පොලේ ගහලා හර්ෂය ක්ලාස් එකෙන් එළියට ගියා. මමයි නදී එයාව දැක්කේ නෑ වගේ හක බලාගෙන එන්නවා.
හර්ෂ අද තමසේ මට ගොඩක් ලැජ්ජ කරා. මම මේකේ පළිය ගන්නවමයි. බලන් ඉන්නවා තමසේ. හර්ෂ අරලිය ගස් පොළේම ළඟ බැම්මුඩට වෙලා කල්පනා කර කර හිටියා. මේ අතර ලහිරු පන්තියට ඇවිත් නිකමට යාළුවෙක්ගෙන් හර්ෂ ගැන ඇහුවා. සිද්ධුන දේ දැනගත්ත ලහිරු පිස්සෙක් වගේ ඉස්කෝලේ පුරාම හර්ෂව හෙව්වා. හර්ෂ මචා ලහිරුව අනේ මට සමාවෙයා. මොකද දෙයක්ව සමාව ගන්න මගේ සහෝදරයා. මට එදා කේන්ති කියා බං. ඒත් මට තේරෙන එකම දේ උඹ තමා මට ඉන්න හොඳම යාළුවා. මගේ සහෝදරයා ආයේ මෙහෙම වෙන්න දෙන්න එපා බං. හර්ෂයා උඹත් එක්ක කොහොම දෙයක් මන් තරහ වෙලා ඉන්නේ. උඹ කවදාවත් මගේ දුප්පත්කමට හිනා වුණ එකෙක් නෙමේ. මට මොනතරම් උදව් කළාද. ඒ වගේ දෙයකට මං තරහ වෙනවද උඹත් එක්ක මෙහෙවරේ. ලයිරු හර්ෂව බදාගෙන දැන්වත් වරේ යන්න. මේ කතාවේ ඊළඟ කොටසත් බලන්න ආසනක් දැම්ම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට අපි ඊළඟ කොටස් දැම්ම ගම ඔබට නොටිෆිකේෂන් එකක් කරාගේ ෆෝන් එකටම ඒ කොටස ගෙන්න ගන්න පුළුවන්. ඔයා මේ කතාව පස්සේ බලන කෙනෙක් නම් මේ වෙනකොටත් මේ කතාවේ ඊළඟ කොටස් දාලා තියෙන්න පුළුවන්. ඒක නිසා ඩිස්ක්‍රිප්ෂන් එක බලලා ඔයාලට ඊළඟ කොටස් බලන්නත් පුළුවන්.